සුබ දවසක් ඒවා ඔබ සියලු දෙනාටම මෛත්‍රී භාවනාව කියලා කියන්නේ අති ප්‍රබල බලයක් සහිත තමාගේ ජීවිතය යහපත් ආකාරයෙන් වෙනස් කර ගැනීමට භාවිතා කළ හැකි භාවනාවක් මෛත්‍රී භාවනාව එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය අපි මීට කලින් මෛත්‍රී භාවනාව 1 සහ 2 වශයෙන් වීඩියෝ දෙකක සාකච්ඡා කරලා තියෙනවා මේ විදියට අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ එම මෛත්‍රී භාවනාවෙම තුන්වන කොටස. එමත් නැත්නම් ඊළඟ අදියර භාවනාවෙන් තවත් ඉදිරි පියවරක් ඔබත් සමග තබන්නට සාකච්ඡා කරන්නටයි මම මේ සූදානම් වෙන්නේ. භාවනාව ආරම්භ කිරීමට පෙර මාගේ අති උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ අති උතුම් වූ ඒ ශ්‍රී ශද්ධර්ම රත්නයට සහ මාගේ අති උතුම් වූ ආර්ය පුත්කල මහා සංඝරත්නයට මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සස්සසාදු මාගේ සිතින් මාගේ කයින් මාගේ වචනෙන් යන තුන්දොරින් යම් කිසි හෝ පමා වරදක් මාගේ අති උතුම් වූ ත්‍රිවිධ රත්නයට සිදු වුණා නම් ඒ සිදු වුණා වූ ඒ සියලුම ආකාරයේ පමා වරදනට මා කෙරේ අනුකම්පා කරලා මට මගේ අති උතුම් ත්‍රිවිධ රත්නේ සම්මාව ලැබෙත්වා මෛත්‍රී භාවනාව ගැන කතා කරද්දී අපිට විශේෂයෙන්ම භාවිතා කරන්න පුළුවන් අති උතුම් වූ සූත්‍රයක් තමයි මේ කරණීය මෙත්ත සූත්‍රය කියලා කියන්නේ. මේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන ඒ විශේෂ වූ ගාථා පාඨයක් මම මේ වීඩියෝ එකේදී අපේ භාවනාවේ ඊළඟ අදියර ඔබට පැහැදිලි කරන්න පාවිච්චි කරනවා. ඒ තමයි මාතා යතා නියන් පුත්තන් ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණන් කියන මේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන ගාථා පාඨය මේ ගාථා පාඨයට අනුව එහි අර්ථය වන්නේ එක පුතෙක් ඇති මවක් ඔහුගේ එම දරුවට එක දරුවෙක් ඇති මවක් ඔහුගේ එම දරුවට මෛත්‍රිය දක්වන්නේ කරුණාව දක්වන්නේ ආදරය දක්වන්නේ යම්සේද අන්නේ ඒ ආකාරයෙන් මෛත්‍රී වඩන පුද්ගලයා මේ මුළු ලෝකයටම මේ මුළු විශ්වයටම මෛත්‍රිය වැඩි යුතුයි කියන එක තමයි ඒ අර්ථය වන්නේ. ඉතින් ඔබ මතකට සිතන්න එක දරුවෙක් පමණක් ඇති මවක් ඒ දරුවට කෙතරම්නම් ආදරය කරනවද මෛත්‍රී කරනවද කරුණාව දක්වනවද ඔහු යම්කිසි වැරද්දක් කළොත් ඒ දරුවට අපි තාම තේරෙන්නේ නැහෙනේ කියන ඒ උපේක්ෂා සහගත බැල්මෙන් ඒ දරුවා දිහායේ මව බලනවා පොඩි කාල නොතේරුම් කමට ඒ දරුවා තමන්ගේ මවව හපනකොට අතට අහුවෙන පොඩි පොඩි දේවල් වලින් අම්මට තට්ටු දානකොට පහර දෙනකොට කොච්චර කිව්වත් අහන්නේ නැතුව එහෙට මෙහෙට දුවනකොට කොච්චර නිදිමතේ හිටියත් රැට ඇහැරිලා වද දෙනකොට මේ හැම තැනකදීම මේ මව ඒ දරුවා දිහා අපරිමිත මෛත්‍රියකින් කරුණාවකින් බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඇය ඒ දරුවා කෙරෙහි තරහාවක් ඇති කරගන්නෙම නැහැ. හරිම උපේක්ෂාවෙන් තරහක් ඇති වුණත් හරිම උපේක්ෂාවෙන් ආදරයෙන් මෛත්‍රියෙන් ඒ දරුවා දිහා හැම වෙලේම හැම අවස්ථාවකදීම අම්මා කෙනෙක් බලන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලේම හිතනවා මේ දරුවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන චේතනාවෙන් ඒ මෛත්‍රී ගහක් සහගත සිතුවිල්ල දන්නේම නැතුව මවගේ සිතේ ඒ දරුවා ගැන ඇති වෙනවා මව කැමති නැහැ කිසිම අවස්ථාවක ඒ දරුවට කරදරයක් අනතුරක් දුකක් ඇති වෙනවට ඒක තමයි මවක් තමන්ගේ දරුවෙක් ලෙඩවීමකදී ඒ තරමටම කලබල වෙලා බය වෙලා ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඉතින් අන්න ඒ වගේ අපි මේ මෛත්‍රී භාවනාව සිදු කරන කොටත් අන්න ඒ චේතනාව ඒ එක දරුවෙක් ඇති මවක් තමාගේ දරුවා කෙරේ ඇති කරගන්නා සේම මෛත්‍රියක් මේ මුළු මහත් සමාජය දෙසම මේ මුළු විශ්වය දෙසම මේ මුළු ලෝකය විශ්වය දෙසම ඔබේ අසල සිටින පුද්ගලයන් ඔබේ දුර සිටින පුද්ගලයන් ඔබ කැමති පුද්ගලයන් ඔබ අකමැති පුද්ගලයන් ආදී වශයෙන් ඔබේ ළඟ සිටින ඔබේ දුර සිටින මේ මුළු ලෝකයේම සිටින මේ මුළු විශ්වයේම සිටින මගේ දස දිශාවේම සිටින මාගේ ඇසට පෙනෙන මාගේ ඇසට නොපෙනෙන උස් වූ ශරීර ඇති දිග වූ ශරීර ඇති මධ්‍යම ප්‍රමාණ වූ ශරීර ඇති ඉපදී සිටින
ඉපදෙමින් සිටින අහසේ වෙසෙන පොළොවේ වෙසෙන ජලයේ වෙසෙන මේ ඕනෑම ස්ථානයක වෙසෙන මේ සියලුම සතුන් කෙරේ අර එක දරුවෙක් සිටින මවක් ඒ දරුවාට මෛත්‍රිය වඩනවා සේම අපි මේ මෛත්‍රිය ඒ සියලුම දෙනා වෙනුවෙන් පැතිරවිය යුතු වෙනවා මෛත්‍රිය වැඩිම අපි පුහුණු කළ යුතු වෙනවා ඒක මෛත්‍රී භාවනාවේ තවත් අධ්‍යයනක් අපි එදිනදා ජීවිතයේ අපිට තරහ යන අවස්ථාවන් කිහිපයක් උදාහරණයට අරගෙන ඒ අවස්ථාවන් කිහිපයක් සිමියුලේට් කරලා අරගෙන අපිට මේ මෛත්‍රී භාවනාව ප්‍රැක්ටිස් කරන්න පුළුවන් පුහුණු වෙන්න පුළුවන් අපි මේ වගේ අවස්ථාවන් කිහිපයක් උදාහරණ විදිහට අරගෙන බලමු එක අවස්ථාවක් තමයි අපි මහපාරේ වාහනයක් පදවාගෙන යන විට තමන්ගේ දරුවන්ගේ දෛනික කටයුතු වල අපි නිරත වෙමින් සිටින අවස්ථාවල තම රාජකාරී කරන ස්ථානයේ සමහර පුද්ගලයන් සමග එදිනදා රාජකාරී වැඩ කටයුතු කරගෙන යන අවස්ථාවන් වලදී තමාගේ විවාහ ජීවිතයේ බිරිඳ හෝ තමාගේ ස්වාමියා සමග එදිනදා කටයුතු සිදු කරගෙන යන අවස්ථාවලදී තමන්ගේ නැන්දම්මා සමගේ ලේලි සමග තමන්ගේ කටයුතු සිදු කරගෙන යන අවස්ථාවන් වලදී මේ ආදී වූ මම මේ උදාහරණ කිහිපයක් පමණයි උදාහරණයක් හැටියට ගත්තේ මේ ආදී වශයෙන් විවිධාකාර වූ අවස්ථා වලදී ඇතිවන ගැටලු ඒ ගැටලු දෙස ඇතිවන තරහ දෙස තමාගේ ඇතිව සිටේ ඇතිවන ඒ ඊර්ෂ්‍යාව දෙස අපි භාවනාවක් විදියට සිදු කරන මේ මෛත්‍රී භාවනාව ප්‍රායෝගිකව ප්‍රායෝගික තලයට අරගෙන ඇවිල්ලා ඒ අවස්ථා දෙස ප්‍රායෝගිකව බලලා මේ මෛත්‍රී භාවනාව උපයෝගී කරගන්නේ කොහොමද මේ තරහව මේ ඊර්ෂ්‍යාව මේ ආදී වූ අපේ සිතේ ඇතිවනේ සිතුවිලි පාලනය කරගන්න කියන කාරණාවයි දැන් මේ සූදානම් වෙන්නේ සාකච්ඡා කරන්න හරි විදියට භාවිතා කළොත් මේ ආකාරයටම ටික කාලයක් කරගෙන යන විට ඔබ දන්නේම නැතුව වෙනස්ම පුද්ගලයෙක් බවට පත්වේවි ඉවසීම ප්‍රගුණ කරපු ජීවිතය වෙනස්ම විදියකින් දකින වෙනදාට වඩා ඔබේ ජීවිතයේ අභියෝග සහ ජීවිතයේ පහසුවෙන් ජය ගන්න සියලුම පුද්ගලයන්ගේ ආදරය ගෞරවය ලබන කිසිම කරුණකදී කලබල නොවන පුද්ගලයෙක් බවට ඔබ නොදැනීමත්වම පත්වේවි ඒත් සමගම ඔබට හැකි වේවි නොසැලෙන ගුණ ඇති පුද්ගලයෙක් බවට පත්වෙන්න ඔබ වාහනයක් පැදගෙන යන විට යම් කිසි කෙනෙක් තව වාහනයක හිඳගෙන ඔබට බනිනවා නම් නැතිනම් පාරේ සිටින වෙනත් පුද්ගලයෙක් ඔබට බනිනවා නම් ඔබ කල්පනා කරන්න ඇයි ඔහු මට බනින්නේ ඔබෙන් ඇත්තටම වරදක් සිදු වෙලා තියෙනවා නම් ඔබ වටහා ගන්න ඒ මගෙන් වරදක් සිදු වුණු නිසා තමයි ඔහු මට බනින්නේ කියලා තේරුම් ගන්නේ කාරණාව වරදක් සිදු නොවි නිකරුණේ ඔබට බනිනවා නම් ඔබ වටහා ගන්න ඒ පුද්ගලයාගේ තියෙන නොදියුණුකම අසරණකම තමාට වැටහෙන යහපත් දේවල් ඔහුට නොවැටහෙන ගතිය නිසා තමයි ඔහු ඇයි එහෙම කරන්නේ ඔහු ඇත්තටම අසරණ පුද්ගලයෙක් ඔහු ඇත්තටම නිසි පිහිටක් අවශ්‍ය පුද්ගලයෙක් ඔහු යම් කිසි දුකකට කරදරයකට හෝ මානසික පීඩනයකට ලක් වී සිටින පුද්ගලයෙක් ඔබ ඔහු සිටින තැනටපත් විය යුතු නැහැ ඔහුට මෛත්‍රිය පතුරවන්න ඔහු නිදුක් වේවා ඔහු නිරෝගී වේවා ඔහු සුවපත් වේවා කියලා ඒ මොහොතේ ඔබ හිතන්න ඔබද තරහගෙන ඔහුට බැනීමට ගියහොත් ඔබට සිදුවන්නේ හැම අතින්ම පාඩුවක් ඔබත් ඒ තත්ත්වයට වැටීමක් සිදු විය යුතු නැහැ తాවකාලික මානසික උත්තේජනය සඳහා ඔහුත් සමග එකට එක කිරීම අමතක කරලා දාලා ඔබ මෛත්‍රිය පතුරවලා ඔබේ කාලයත් ඔබේ ඒ අවස්ථාවේදී ඔබේ මූඩ් එකත් හැමදේම ඉතුරු කරගන්න ඔබට පුළුවන් අපිට හරියට තරහ යන අවස්ථාවක් තමයි මේ මහපාරේ වහන පැදවගෙන යන අවස්ථාව. ඉතින් ඒ අවස්ථාවම ඔබට ආශිර්වාදයක් බවට පත් කරගන්න පුළුවන් මේ මෛත්‍රී භාවනාව ඒ ප්‍රායෝගික තලයට ඔබ අරගෙන ඇවිල්ලා. අපිට හොඳටම මෛත්‍රී භාවනාව ප්‍රැක්ටිස් කරන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ මම සඳහන් කළේ. ඔබට තරහ යන හැම අවස්ථාවක්ම ඔබට මෛත්‍රී භාවනාව ප්‍රායෝගිකව භාවිතා කරන්න ලැබුණු අවස්ථාවක් විදියට ඔබ හිතන්න මතකට සිතන්න ඔබට කෙනෙක් තරහෙන් වෛරයෙන් බනිනවා
ඔබ කිසිම වෙනසක් නැතුව හුදියා බලාගෙන ඉන්නවා කිසිම ගාණක් නැතුව ඔබේ මුහුණේ කිසිම වෙනසකුත් නැහැ ඔබ හරිම සාමාන්‍ය විදියටයි ඉන්නේ එතකොට අර බනින පුද්ගලයාගේ හිතේ ඇතිවන හැඟීම ඔබ මතකයට ගන්න ඔබ හිතා ගන්න ඔහු උනත් කල්පනා කරනවා මම මෙච්චර බනිනවා මේ පුද්ගලයා කිසිම ගාණක් නැතුව ඉන්නවා කියලා ඇත්තටම ඒක ඔබ හිතනවට වඩා ඔහුට ඒ බනින පුද්ගලයාගේ හිතේ ලොකු බලපෑමක් ඇති කරනවා සහ ඔහුව ඔබ හිතන්නේ ඔබ කරනවා මේ අවස්ථාවේදී බොහෝ විට ඔහුද යම්කිසි වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන් ඔහු කරන කියන කාරණා ගැන ඔහු නැවත හිතන්න පටන් ගන්න පුළුවන් ඒ වගේම තමයි ඔබේ මානසික ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා ඔය කියන කාරණාව නිසාම ඔබ අතින් අනිත් අය අතර නොසැලෙන ගති ඇති පුද්ගලයෙක් බවට මහා පුරුෂ ගති ඇති පුද්ගලයෙක් බවට අති විශේෂ පුද්ගලයෙක් බවට පුරුෂයෙක් බවට හොකාන්තාවක් බවට ටිකින් ටික ඔබ පත් වෙන්න පටන් ගන්නවා මේ මෛත්‍රිය පුහුණු කිරීම නිසා. ඉතින් ඔබට නොදනුවත්වම සියලුම දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ අමනුෂ්‍යයන්ගේ මිනිසයන්ගේ තිරිසංගත සත්වයන්ගේ පවා උදව් උපකාර පිහිට රැකවරණය ආදරය කරුණාව මෛත්‍රිය ඔබට ලැබෙන්න පටන් ගන්නවා. මේ කාරණාවේදී මෙතන කිසිම මැජික් එකක් මවාපෑමක් ඒ වගේ කිසිම දෙයක් නැහැ මේක හරිම ප්‍රායෝගික භාවිතාවක් මේ මෛත්‍රී භාවනාව කියන්නේ හරිම ප්‍රායෝගික හරිම අපිට දැකිය හැකි භාවනාවක් මේ මෛත්‍රිය වැඩිම මුලින් තමාට මෛත්‍රිය වඩලා තමා ආදරය කරන තමාගේ මව පියා තමාගේ බිරිඳ දරුවා මේ ආකාරයෙන් ඒ අයට මෛත්‍රිය වඩලා ක්‍රමස්ක්‍රමයෙන් කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කරලා ඒකේ සඳහන් වෙන ඒ කරණීය මෙත්ත සූත්‍රයේ අතිතුම් වූ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන ආකාරයෙන් ඒ බියෙන් මිදුණා වූ සත්වයින්ට ඒ తాවකාලික බියෙන් මිදුණා වූ සත්වයින්ට ඒ බියෙන් මිදීමේ මාර්ගයට පැමිණුණා වූ සත්වයින්ට ඉන්පසුව සියලුම දිවිදේවතාවුන් වහන්සේලාට සියලුම මිනිස්සුන්ට ආදී ආකාරයෙන් සියලුම තිරිසංගත සත්වයින්ට ආදී ආකාරයෙන් මා මගේ මෛත්‍රී භාවනාව එක් කොටසදී ඒ සාගච්ඡා කළ ආකාරයෙන් ඒ සියලු දෙනාටම එකිනෙකාට පිළිවෙලින් මෛත්‍රිය වඩාගෙන වඩවාගෙන ඇවිල්ලා මෛත්‍රිය ප්‍රැක්ටිස් කරගෙන ඇවිල්ලා ඔබ මේ පියවරට ඒ කියන්නේ මේ සියලුම ලෝක සත්වයින් කෙරේ එක දරුවෙක් සිටින මවක් ඒ දරුවා කෙලේ දක්වන්නා වූ මෛත්‍රිය ඒ කරුණාව දක්වන ආකාරයෙන් ඔබ සිතන්න පටන් ගන්න. එතකොට ඔබට වැටහෙනවා හුඟක් ඔබ තරහා ඇති කරගෙන ඉන්න පුද්ගලයන්, ඔබ වෛර කරන පුද්ගලයන්, ඔබ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති කරගෙන ඉන්න පුද්ගලයන් කෙරේ පවා ඔබ වෙනස් කෝණයකින් බලන්න පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔබ ජීවිතයේ එදිනෙදා ප්‍රායෝගිකව භාවිතා කරන අවස්ථාවලදී මා උදාහරණයක් විදියට ගත්තා වගේ වාහනයක් පැදගෙන යන විට වෙනත් අනිත් ඕනම අවස්ථාවකදී ප්‍රායෝගිකව ඔබේ හිතට තරහක් කේන්තියක් එන ඒ හැම අවස්ථාවකදීම ඒ මෛත්‍රී භාවනා සිතුවිල්ල ඒ අනිත් පුද්ගලයන් දෙස ඔබ උපේක්ෂාවෙන් මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් බලන්නේ පුරුදු වෙච්ච සිතුවිල්ල ඔබට වැඩ කරන්න පටන් ගන්නවා ඒක ඔබට අරන් එන්නේ පුදුමාකාර වූ වාසනාවක් පුදුමාකාර වූ ශක්තියක් ඔබට අනිත් අය කෙරේ ඇතිවනේ මෛත්‍රී සහගත සිතුවිල්ලේ ඒ ප්‍රතිවිපාකයේ ඔබට ඒ අවස්ථාවලදීම මේ ජීවිතයේදීම ලැබෙන්න පටන් ගන්නවා ඔබට හිතා ගන්න බැරි විදිහට ඔබ ශක්තිමත් අති පුදුම වූ ගුණ ඇති පුද්ගලයෙක් බවට කන්වර්ට් වෙන්න පටන් ගන්නවා මේ මෛත්‍රී භාවනාව නිසා මෙහිදී කිසිම මා කලින් සඳහන් කරා වගේ මවාපෑම් නැහැ මේ මෛත්‍රී භාවනාව හරිම ප්‍රායෝගික යෙදීමක් ඉතින් මේ මෛත්‍රී භාවනාව පුහුණු වෙලා මේ අධීරය දක්වා ඔබේ සිත රැගෙන ඇවිල්ලා ඒ මෛත්‍රී භාවනාවේ තියෙන පුදුමාකාර වූ ඒ සැපය ඒ ශක්තිය ඒ ඔබේ ජීවිතයට ලබාගෙන ඔබ ඉතා අතිඋතුම් වූ ගුණ ඇති පුදුමාකාර වූ අනිත් අය ඔබත් සමග සිටීමට ඇලුම් කරන ඔබත් සමග කතා බහ කිරීමට ඔබත් සමග වැඩ කටයුතු කිරීමට ඇලුම් කරන ඒ ඉතාම සුවිශේෂී පුද්ගලයෙක් බවට ඔබ පත් වීම මෙතනින් ආරම්භ කරන්න කියලා මම ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.